සුබ දවසක් වේවා ඔයාලට. ඉතින් මට අද හාමුදුරන් වහන්සේ කෙනෙක්ගේ දේශනාවක සඳහන් කරුණක් මගේ ඉදර වැදුනා. උන්වහන්සේගේ දේශනාවේ සඳහන් නම් මේ ධර්මයට අනුව, බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවට අනුව මේ වැසි වසින්නට හේතුව උන්වහන්සේගේ ධර්මයේ සඳහන් වුණා. ඇත්තටම මම ඒක තමයි දැනගත්තේ. ඉතින් ඒක මට හිතුණා මගේ channel එක හරහා ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඉතින් ධර්මයේ සඳහන් වන ආකාරයට කාරණා තුනක් නිසා තමයි වැසි වහින්නේ. සාමාන්‍යයෙන් අපි විද්‍යාත්මකව වැසීමට හේතුව වෙනස්නේ වලාකුළු එකිනෙකට ගැටීමේ, ඒ කියන්නේ වෙනම විස්තරයක් පාසලේදී දරුවන් පවා ඉගෙන ගන්නවා අධ්‍යාපනය තුලින් අපිට පෙන්වා දෙන්නවා. ඒක විද්‍යාත්මක ආකාරයේ වෙනස් විදිහකට. නමුත් ධර්මයේ සඳහනට අනුව කාරණා තුනක් නිසා වැහි වහිනවා කියලා සඳහන් වෙනවා. ඇත්තටම දැන් මේ වලාකුළු ගත්තාම සෑම වලාකුළකටම අධිගෘහිත දෙවි කෙනෙක් ඉන්නවා. ඉතින් මේ දෙවියන් වහන්සේට ඉතාමත් ලස්සන දූලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් මේ දූවරු සිය දහස් ගණනන් දිව්‍යාංගනාවන් පිරිවරාගෙන මේ වලාකුළු මත සෙල්ලම් කරනවා. ඉතින් එතකොට මේ වලාකුළු එකිනෙකට ගැටෙනවලු. ඉතින් එකිනෙකට එවිට ඒ ගැටීම එතකොටගෙන වැසි වහිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් වැහි වලාවක දෙවියන් සතුටු වෙදි තමයි මේ වැහි වසින්නේ. දැන් අපේ රටේ දැන් ලෝකෙම සෙල්ලම් කරනවානේ ළමයි, වැඩිහිටියන් හැමෝම ක්‍රිකට් නේද, විවිධ ක්‍රීඩාවල නිරත වෙනවා වගේ එයාල අතරත් ඒ විදිහට විවිධ සෙල්ලම් කරනවා. එතකොට මේ වලාකුළු ගැටෙද්දී වැහි ඇතිවීම සිදු වෙනවා කියලා තමයි ධර්මයේ සඳහන් වෙන පළමු කාරණාව. ඒ වගේම නොයෙකුත් පින්කම් කරද්දී වැටෙන වැසිත් මේ වැහි වලාවක දෙවියන් ඒ පින් දැකලා සතුටු වෙද්දී තමයි මේ වැහි මල් වැසි වගේ අපිට පෙනෙන විදිහට මේ වැසි වසින්නේ. ඉතින් ඒ ආකාරයට වැහි වලාවක දෙවියන් සතුටු වනකොට තමයි වලාකුළු සතුටු වනකොට තමයි වර්ෂාව හටගන්නේ. දෙවනි කාරණාවට අනුව සතර මහා ධාතුන් කම්පණය වීමේදී මේ වැසි හටගන්නවා. ඒ කියන්නේ දරුණු අකුණු ගැසීම්, මේවා ගෙරවීම් සහිතව වැහි වහින්නේ වැහි වලාවක දෙවියන්ගේ මුල් වීමකින් නොවේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ සතර මහා ධාතුන් කම්පණය වීමේදී තමයි එවැනි දැඩි වැසි හටගන්නේ. තුන්වෙනි කාරණාවට අනුව වැසි වහින්නට එක් හේතුවක් තමයි රාහු අසුරේන්ද්‍රයා. රාහු අසුරේන්ද්‍රයා ඉතාමත් විශාල, මේ ලෝකයේ ඉතාමත් විශාල සත්වයෙක් ලෙස සඳහන් වෙනවා. දැන් බුද්ධ කාලයේ රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්යාව ගිලලා තියෙනවා. ඉතින් ඒ ගැන දෙවියන් වහන්සේ විසින් බුදුන් වහන්සේට දැනු අවස්ථාවේ, මොකද ලෝකය හිරු ගිල්ලා කියන්නේ ලෝකය අඳුරු වෙලානේ. ඉතින් ඒ මොහොතේ බුදුන් වහන්සේට සැලකලාට පස්සේ උන්වහන්සේ දේශනා කරලා තියෙනවා එම දෙවියන්ට ගිහින් රාහුට පවසන්න, බුදුන්ගේ ආඥාවේ බලයෙන් ඔහුව අත්හරින්න කියලා. ඉතින් රාහු සූර්යා ගිලීමට තරම් විශාලයි. සූර්යා කියන්නේ ඉතා බලවත් ශක්තිවත්නේ. ඉතින් ඒ ශක්තිවන්ත බලවත් සූර්යාව ගිල්ලා කියන්නේ රාහු කෙතරම් විශාලද බලවත්ද. ඉතින් මේ රාහු අසරේන්ද්‍රිය මහා සාගරයෙන් වතුර, ඔහුගේ විශාලය අතට ගත් වතුර අහුරක් අරගෙන බිමට දැම්මොත් ඒ වතුර අහුරට දඹදිවටම වැසි වැටෙනවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ.
ඉතින් මේ කාරණා තුනට අනුව තමයි වැසි හටගන්නේ කියලා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒක මම දැනගත්තේ අද මට හිතුණා ඔයාලටත් ඉතින් ඉදිරිපත් කරන්න. එහෙනම් ඉතින් ඔයාලට හැමදාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.